आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीतरात्रि प्रवृत्ति विकास मे मम खाविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल ඉන්දන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රදේශ රසක විරෝධතා ඉන්දන මිල ඉහළ යාමේ වගකීම උදේ ගම්මන් පිළට පැනවීමට සාගර කාර්යව සමගත් උත්සාහයට පොදු ජන පෙරමුණට සහය දක්වන පක්ෂ 8ක විරෝධය කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සංචරණ සීමා තවදුරටත් දැඩි කළ යුතුයි ආසාදිතයින් අඩුවුවත් ඉදිරියේදී අවදානම් සෞඛ්‍යංශ යළි අනතුරු අඟවයි අත්තනංගුඩගත් ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අපමත මුදාහරි තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරයි සන්නද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු වලින් ඉන්දියාවට පැමිණීමේ අවදානමක් වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි දිස්ත්‍රික්ක 4කට නායාමයේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් අත්තඩංගුවට ගනු ලැබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන 2ක බැඳුම් කරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එමෙන්ම ඔහුට රටින් පිටවීමද තහනම් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. ගිනි ගැනීමට ලක් වූ මෙම නෞකාවේ කපිතාන්වරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගනු ලැබුව අතර ඉන්පසු අද පස්වරුවේ අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලබන පරීක්ෂණ වල දිගුවක් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා අද දින අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහ අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. එදී පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධවතෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාවේ රසායනික කාන්දුවක් තිබෙන බව දන්වමින් ඒ වසන් කොට අදාළ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙරට ජල තීරය තුලට පිවිසි ඇතැයි චෝදනා කළා. අදාළ නෞකාවේ ඇති වූ ගින්න නිසා මෙරටට ගණනය කළ නොහැකි පරිසරික මෙන්ම ආර්ථික පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ගින්න හේතුවෙන් සිදු වූ පරිසරික හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කළ බවද ප්‍රකාශ කළා. එම විශේෂඥයන් නිකුත් කළ අතුරු වාර්තාවට අනුව අදාළ ගින්න හේතුවෙන් ඇති වූ පාරිසරික හානිය නිසා සමුද්‍ර ජීවීන්ට දිගු කාලීන මධ්‍යකාලීන බලපෑම් ඇති විය හැකි බව කරුණු දක්වා ඇතැයි ප්‍රකාශ කළා. මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශය හරහා වෙනත් නෞකාවකට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙරටට බොරතෙල් රැගෙන එන නෞකාව මුහුදේ සිට ගොඩබිමට එම තෙල් පොම්ප කිරීමට තිබෙන අවකාශය ඇහිරි ගොස් ඇතැයිද පෙන්වා දුන්නා. සියලු කරුණු පිරික්සීමෙන් මෙම කපිතාන්වරයා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26 වන වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති හේයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. එම චෝදනා ප්‍රතික්ෂේප කළ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අදාළ නෞකාව තුළ ගින්නක් පවතින බව තම සේවාදායකයා විසින් හාබ මාස්ටර්වරයා වෙත දැනුවත් කළ බවත් එකුත් මැයි මාස 21 සවස 4:30ට පමණ හාබ මාස්ටර්වරයාගේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාවට ගොඩ වී පැයකමාරක් පමණ එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන් ගින්න නිරීක්ෂණය කොට ඇති බවත් ප්‍රකාශ කළා. එහෙත් එම නිලධාරීන් ගින්න නිවීමට අවශ්‍ය පියවරක් නොගත් බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම නිලධාරීන් ගින්න වැවීමට ඉඩ හැරියේ අදාළ නෞකාවෙන් වන්දියක් ලබා ගැනීමේ චේතනාවෙන් යයිද චෝදනා කර සිටියා. සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන 2ක බැඳුම් කරයක් මත මුදා හැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත ජූලි මාස පළවෙනිදා කැඳවීමට නියම කළා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ බලපෑම සහ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ වෙනකොට පළවෙනි අතුරු හිමිකම් පෑමක් හැටියට, ඒ කියන්නේ අපිට වියදම් වෙච්ච දේවල් හා දැනට සිදු වෙලා තියෙන වන්දිය ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඉල්ලීමක් ක්ලේම් එකක් දැනට කරලා තියෙනවා. ඔවුන් එක්ක නීතිපතිතුමා සාකච්ඡා කරගෙන යනවා පළවෙනි අතුරු හිමිකම් පෑම ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒ
අතරතුරදී ප්‍රධාන හිමිකම් පෑම සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යාම සඳහා තමයි විශේෂයෙන්ම කමිටු පහක් තෝරාගෙන තියෙනවා. ඒ සියලු කමිටු සියලු ශේෂ්ත්‍ර ආවරණය වෙන විදිහට තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඒ ඇරුණම අද අපි තීරණය කළා ඇත්ත වශයෙන්ම මේකෙන් පීඩාවටපත් වෙලා තියෙන අය ඉන්නවනම් ඔවුන්ට හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා වෙනම කමිටුවක් පහළ කරලා වන්දි ඉල්ලීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා ගන්න. සාමාන්‍ය මහ ජනතාවට මේ ශේෂ්ත්‍ර වලට අයිති නොවන කෙනෙකුට යම් හානියක් සිදු වෙලා තියෙන පුළුවන්. ඒ අනුව අද දවසේ තවත් කමිටුවක් පත් කරලා වරාය නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයේ යටතේ වෙනමම ස්ථානයක් වෙනමම දුරකථන අංකයක් ලබා දීලා ඔවුන්ට යම් හානියක් සිද්ධ වෙලා තියෙනවනම් ඒ ක්ෂේත්‍රයකට අදාළ නොවන එක සංචාරක වෙන්න පුළුවන් දීවර වෙන්න පුළුවන් පරිසර වෙන්න පුළුවන් මේ ක්ෂේත්‍රට අදාළ නොවන කෙනෙකුට යම් හානියක් වෙනවනම් ඔහුට පුළුවන් ඇවිල්ලා ඒක ඉදිරිපත් කරන්න. ඒ අයටත් ඒකට අවශ්‍ය කරන සහන ලබා දීමට කටයුතු කරන්න. මේ වෙන විට මීගමුව කොළඹ ඒ වගේම වෙරළාසන්නේ දීවර කටයුතු වල ඉදිරියට බොහෝ දිනෙකට තමන්ගේ දෛනික ආදායම අහිමි වෙලා තිබුණා. ඒ අනුව අපි ඔවුන්ට తాවකාලිකව යම්කිසි ඒ අහිමි වෙච්ච ආදායම වෙනුවෙන් ලබා දීමේ වන්දිය ලැබෙන තුරු රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ කටයුතු අද දවසේ ආරම්භ කළ තිබෙනවා. ඉතින් අපි දීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දවා දුන්නා. ඒ දීවර යාත්‍රාවල දැල්ලාම්පන්න හානියට පත් වෙච්ච ඒ සියලු දෙනාටම නව දැල්ලාම්පන්න ලබා දීමේ කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. මුල් දවස් 10 සඳහා පමණ රුපියල් කෝටි 800ක අන්තර්කාලීන වන්දියක් අපි මේ වන විට ඉල්ලලා තිබෙනවා. ඊට වඩා විශාල වන්දියක් අවසානයේදී අපිට ඉල්ලන්න සිද්ධ වෙවි. මේ කාරණේ සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරාම ඒ අපිට සිද්ධ වෙච්ච හානිය අධ්‍යයනය කරීමේදී අපිට සමහර විට බොහෝ දෙනෙක්ගේ උපදෙස් ගන්න සිද්ධ වෙවි. රට ඇතුළෙන් පමණක් නෙවෙයි පිට රටවල. මේ වන විට ටොන් 1000කට වඩා මේ අපද්‍රව්‍ය එකට එකතු කරලා විශේෂ ස්ථානයක ගිහිල්ලා තැන්පත් කරලා තිබෙනවා. ඊටත් අමතරව තවත් ටොන් 1000ක් විතර තව ප්‍රමාණයක් දැන් මූදායින් එකතු කරලා තියෙනවා. ඒවා ඉවත් කරන්නට නියමිතව තිබෙනවා. ලොක්ඩවුන් එක අවසන් වෙනකොට 21 වෙනිදා වෙනකොට මේ වෙරළ සෑහෙන දුරට පිරිසුදු කරලා තිබේවි. මෙන්නිතිරේට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේන ගුණවර්ධන මහතා පවසනවා. එය අනුව පැය 24ත් 48ත් ඇතුළත මරණ පිළිබඳ තොරතුරු නිකුත් කිරීමට නියමිතයි. එමෙන්ම අද පස්වරුවේ කොවිඩ් මරණ 57ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේන ගුණවර්ධන මහතා සඳහන් කළේ කොවිඩ් මරණ වාර්තා කිරීම පිළිබඳ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවයි. අපි අද දින සිට මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදු වෙන ඒ දිනේදී දිනයක් ඇතුළත සිදු වෙන මරණ සියල්ලම අපි වාර්තා කරන්න දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24ත් පැය 48ක් තුළ සිදු වෙන සියලුම මරණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට එන්නත් කරන වැඩසටහන අද දිනේ දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක වුණා. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අද දිනට යෙදී තිබෙනවා. මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනේ තේමාව වන්නේ ලොවේ හදගැස්ම ඔබේ රුධිරය යන්නයි. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහෙන්පිට ජාතික රුධිර පාර විලයනේ මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. මේ අතර සංචරණ සීමාවන් පවතින කාලය තුළ එම සංචරණ සීමාවන් කඩකරන පුත්කඩින් සොයා පොලිස් පරිසර කොට්ටාසේ ඩ්‍රෝන කැමරා අංශය මගින් අද දින හෝමාගම කටුවාන ප්‍රදේශයේදී මෙහෙයුමක් සිදු කර තිබුණා. සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත්. ඒක නිසා තමයි අපි කියන්නේ සංචරණ සීමාවන් නීතියෙන් කරන්න බෑ, මේක හදවතින් කළ යුතුයි. මේ රටේ සියලුම පාලන ආයතන, රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, අනිකුත් බලාධිකාරීන් තියෙනවා, මේ සියල්ලම තමන්ගේ විෂයපතයට අයත් ආයතන සහ අනිකුත් අයගේ සංචරණය
අත්‍යවශ්‍යම දෙයකට හැරුණාම අනික් අයට ඉඩ නොදී ඒවා පාලනය කිරීමට ඒ අයගේ සහයෝගය අපිට ලැබෙන්න ඕන මේ වන විට අපි විසින් කරන ලද සියලුම PCR රසායන පරීක්ෂණකාව 37,66,692ක් කිසිම PCR ප්‍රශ්නයක් අඩු කරලා නැහැ. මොකද අපි දන්නවා නිදා සෞඛ්‍ය ප්‍රතිපත්ති යටතේ ඕනෑම රෝගියෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම වරකට එන්න පුළුවන්. ඒතර රෝගීන් වැඩුණා කියලා අපේ රෝහල්වල රෝගීන්ට එන්න එපා කියලා කිසිම අවස්ථාවක නැහැ. ඒ වගේම පරීක්ෂණ ප්‍රමාණය වැඩුණා කියලා කිසිම වෙලාවක පරීක්ෂණ සීමා කරලා නැහැ. ඒක මම ස්ථිර වශයෙන්ම කියන්නට ඕනේ. දැන් මේ පරීක්ෂණ අඩු වැඩි වෙන්නේ ඉල්ලුම අනුව. කියන්නේ රෝගීන් සංඛ්‍යාවය පැතිරීම අඩු වෙනවා නම් ඒ අනුව පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. කවුරුත් විසින් අඩු කළා නැවේ ඒක ස්වභාවිකවම අඩු වෙලා තිබෙන දෙයක්. දෙවෙනි සෙළුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් තොග වෙළඳපොළ එළඹෙන ජූනි 17 වනදා සහ 18 වනදා තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවලු ද්‍රව්‍ය බෙදා හැරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජු විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග මේවන විට ඊට එරෙහිව දැඩි විරෝධයක් මතු වෙමින් පවතිනවා. අද දිනේ ප්‍රදේශ රසක ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා පැවැත්ුණා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයාට පැවරීමට පොදු ජන පෙරමුණේ ලේකම්වරයාගත් උත්සාහයට එම පක්ෂයට සහය දක්වන දේශපාලන පක්ෂ 8ක දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. රජයේ විසින් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් මෙන්ම භූමිතෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දැමීමට කටයුතු කළා. කොවිඩ් වසංගතය ඇතුළු ගැටලු රැසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කබලෙන් ලිපට වැටීමට සිදු වූ නමුත් ජනතාව මෙහිදී පත්ව ඇති අසීරුතාවය පිළිබඳ සබලා කටයුතු කරනවා වෙනුවට සිදු වූයේ රජ මෙහෙවන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ රජයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අතර අර්බුදයක් පිළිබඳ තොරතුරු රට හමුවේ තැබීමයි. මෙම දේශපාලනික සහ පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඒ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම් බලශක්තිය ඇමතිගේ කර්මත පැටවීමේ වෑයම හෙළා දකින බවට පක්ෂ 8ක නායකින් සහ නියෝජිතයින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් හරහායි. මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂයේ අතුරුලිය රතනහිමියන්, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතරණ මහතා, ජාතික කොංග්‍රසයේ ALM අතාඋල්ලා මහතා, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ මහතා, එක්සත් මහජන පක්ෂයේ ටිරන් අලස් මහතා සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න යන මහත්වරුන්ගේ අත්සන සහිතවයි. මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණ අභියෝගයකට ලක් කිරීමෙන් ආණ්ඩුව තුල කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවයි. මෙවැනි කුට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේදී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවද පෙන්වා දීමට කැමැති බවත් එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් බවත් අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පක්ෂ 8ක සමාජිකෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ විහිළු සැපීම නවත්වා තෙල් මිල පහත දැමීමට රජය කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සැපීමෙන් සිටින බවත් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින් විහිළු සහගත නිවේදන නිකුත් කොට පැය කිහිපයක් යන විට ජනාධිපති මාධ්‍යංශය විසින් ඊට නොදෙමිනි විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එකී නිවේදනයේ ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තන කර ගැනීමට රජයේගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා ඇති බව පෙන්වා දී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මෙම දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා ඇති ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංවූ බවට අවිචාරවත් තර්කයක් ගෙනවෙත් තිබෙන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ජනතාව පටි තද කරගෙන දුක් විඳිද්දී ඒ ගැන නොතකා හැර සැප වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාධී ස්වරූපය මනාවට ඔප්පු කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසනවා. තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත රටම වල පල්ලට ඇදදමා ඇති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව සිය විරෝධතාවය පළ කළා.
මේ රෝඩාකාරී මේ විනාශකාරී කාලකන්ණි ආණ්ඩුවෙන් මේ රට සමස්ත ජනතාවම එකතු වෙලා බේරා ගත යුතුයි. කිසිම රජයක් කැමැත්තෙන් මේ වගේ තීරණ වලට එළඹෙන්නේ නැහැ. ඉදිරියේදී වැඩි වැඩි නොවේයි කියලා අපි හිතනවා ප්‍රාර්ථනා කරනවා. ඒනට දිගින් දිගටම වැඩි වුණොත් ඒ ගැනත් අපිට කටයුතු කරන්න සිදු වෙනවා. මේ වෙලාවේ අඩුම වැඩිවීම තමයි කරලා තියෙන්නේ. තව දුරටත් ඒක සංශෝධනය කිරීමට වැඩි අවකාශයක් නැහැ. අපි දැනට තීරණය කරලා තියෙන්නේ තෙල් මිල සායිව පවත්වාගෙන යාම සඳහා අරමුදලක් සකස් කරන්න. ඉතින් අපිට මතකයි අපේ රජයේ තියෙන අවස්ථාවේදී රුපියල් 4කින් ඉන්ධන මිල වැඩි කෙරුවයි කියලා වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ අයත් එදා පාර්ලිමේන්තුවට පාපැදියෙන් ආවා. ඒ වගේම තිරික්කලෙන් ඇවිල්ලා ඒකට විරෝධය දැක්වුවා. දැන් ජනතාවට හොඳටම සැපයි කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. බදු ගෙවන්නන්ගෙන් ලබා ගත යුතු ආදායම රටේ හැම කෙනෙකුගෙම අයවෙන විදියට තෙල් මිල විශාල ලෙස වැඩි කිරීම ගැන මහජන නියෝජිතයන් හැටියට අපිට සතුට වෙන්න බෑ. අද මිනිස්සු බනින්නේ ආණ්ඩුවට විතරක් නෙමෙයි 225ටම කියලා. යම් කිසි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමේ අභියෝගය රජයේ හැමුවේ තියෙනවා. ඒ නිසා තමයි කැමැත්තෙන් උනත් ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුණේ. මේක తాවකාලිකව වෙච්ච දෙයක් විදියට තමයි අපි දකින්නේ. මේ රංගන රංගපෑම අනේ ජනතාව අතරමං කිරීමට යන රංගපෑමක්. අහිංසක දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ කරපු වැඩේ හරිම අසීකිතයි කුජීතයි. අර සීනි වලින් බදු වංචා කරපු ඒ මුදලද මේ අපේ ජනතාව අපිට ඉන්ධන වලින් පටවන්නේ. එහෙම නැත්නම් අර ඇන්ටිජන් වලින් හොරකම් කරගත්තු ටිකද මේ ජනතාවට මේ හරහා පටවන්නේ. මේ නොහැකියාවට පත් වෙලා තියෙන රජයට වගකීමක් ඇතුව රටේ ජනතාවට පාලනය කරන්න බැරි නම් වහාම කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා බොහොම ගෞරවයෙන් යන්න ජනතාවට ඇත්තරම අභියෝගයක් තියෙනවා. නමුත් අද තියෙන තත්ත්වයේදී අපි මේ අභියෝගයට මුහුණ දෙන්න ඒ අවශ්‍යතාවය නිසා මම හිතන්නේ මේ තීරණය ගන්න වෙනවා. ඒක නිසා අපි හිතනවා ඉදිරියේදී මේ ජනතාවට යම් කිසි සහනයක් ලැබෙයි කියලා. සාමාන්‍යයෙන් අර ගමේ කියමනක් තියෙනවා පෙරහැරේ කාවාඩියයි මහබබයි එන්න කලින් තමයි මල් බයිසිකල එවන්නේ. දැන් තෙල් මිල වලින් මල් බයිසිකල එවලා තියෙනවා. ඊළඟට කාවාඩිය එන්න නියමිතයි. මහබබු එන්න නියමිතයි. පෙරහැරේ හොඳම හරියේ එන්නේ ඊළඟට වතුර බිල වැඩි වෙලා, කරන්ට් බිල වැඩි වෙලා, ගෑස් බිල වැඩි වෙලා ඔක්කොම බඩු මිල වැඩි වෙනකොට. දැන් ආණ්ඩුවට එකම දෙයයි ඉතුරුලා තියෙන කරන්න. ඒ තමයි වහාම මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන එක. මේ ආණ්ඩුව අර පරිවාස කාලේ කියන්නේ මැතිවරණයට පෙර හොඳ තොම් පැකියක් එළියා. අපි ඉන්ධන මිල අඩු වෙච්ච නිසා මිල අඩු කරන්නෙත් නෑ. හැබැයි ඉන්ධන මිල වැඩි වුණා කියලා ලෝකවලද පොලේ අපි මිල වැඩි කරන්නෙත් නෑ කියලා. අද මේවා කතා කරන්නේ නෑ. උන්ගේ කටේ පිට්ටු. ජනතාවට මේ ආණ්ඩුව මේ පාර ගහන්නේ නිකන් නෙමෙයි. ජනතාව ගෙවල් වලට ඉර කරලා තියලා. ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපතිවරයා දිවුරුම් දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරියේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නා. අභ්‍යචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභ්‍යචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂි මහේන්ද්‍ර මහතා අභ්‍යචනාධිකරණ විනිසුරුවරෙක් ලෙස තෙවරුම් දුන්නා. මෙම අවස්ථාවට ජනාධිපති ලෙකම් පීපී ජයසුන්දර මහතාද එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වී තිබෙනවා. ඒත් සමගම තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය බුද්ධි අංශවලට ලද තොරතුරක් මත එම බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ දරන බවයි. ඒ හේතුවෙන් මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබෙන අතර මේ පිළිබඳව එරට මධ්‍යම බුද්ධි අංශය සහ තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කිහිපයක දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම බුද්ධි අංශය පසුගියදා අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබු අතර එ අනුව කන්‍යාකුමාරී, තූත්තුකුඩි, රාමේශ්වරම් සහ චෙන්නයි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ කුමන සංවිධානයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පවසන්නේ. කෙසේ නමුත් එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ඉන්දියාවට ඔවුන් ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවයද තර කර තිබෙනවා. දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිස්ත්‍රික්ක 4ක් සඳහා නායාමී අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි පාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලටත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ඊයේ දින ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ නායෑම් අවධානම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පසුරු 4:30 දක්වා දීර්ඝ කළ බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායෑම් අවධානම් නිවේදනය නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ ශක්කලේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඔවිට, වරකපොල, අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට, රුවන්වැල්ල, කෑගල්ල, මවනල්ල, රඹුක්කන සහ ගලිගමුව යන ප්‍රදේශات රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියකොට, කිරියැල්ල, කුරුබිට අයගම යන ප්‍රදේශات මෙලෙස නායම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළිය ප්‍රදේශයටත් මෙලෙස නායම් අනතුරු ඇඟවීම නිවේදන නිකුත් කර තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ කඩුවෙල ප්‍රදේශයේ නිවාස කිහිපයකට සුළකින් දැඩි හානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ නැවතත් රත්නපුර නගරයේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුළු ගම් වතුර තත්ත්වයක් හටගෙන තිබුණේ මේ අයුරින්. එමෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළා. එමෙන්ම තවදුරටත් එම ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණොත් සසු වාන් දොරටුද ස්වයන්ක්‍රීයව විවෘත වන බැවින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි ජලාශ බහිර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ. හැටන් පොලිස් වසමට අයත් දික්කොය පොලිසියේ වතුයායේ දික්කොය ඇලට යාපතව පිහිටි වතු නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ත්‍රිකුණාමලය කල්ලරාව ප්‍රදේශයේ දීවරයෙකුගේ මාදලකට හසු වූ මිනිමුතු මෝරෙකුගේ දිවි බේරා ගැනීමට දීවරයින් සමත් වී තිබෙනවා. පේදුරු තුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් කෙරළ ගංජා කිලෝ 237කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අත්තඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හෙටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මාස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සංචරණ සීමා කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට නොච්චියාකම පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී ගෝඩා මිලිලීටර් 564,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 60,000ක් මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින තත්ත්වයේ හමුවේ ඊට අසරණ භාවයට පත්ව ඇති දඹුල්ල ශ්‍රී ජනරතන සාමණේර භික්ෂු පුහුණු ආයතනය සහ ළමා සුරකු මධ්‍යස්ථානයේ වෙත වියලි ආහාර බෙදා දීමක් අද සිදු කෙරුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.